හලෝ කොහොමද ඔයාලට මගේ ජීවිත channel එකට සාදරයෙන් පිළිගන්නවා ඉතින් අපි දෙන්නත් එක්ක හිතුවේ මේ අපි දෙන්නත් එක්ක මේ වීඩියෝ එකෙන් හිතුවේ සිංගප්පූරුව ගැන විශේෂ දේවල් ටිකක් ඔයගලන්ට කියන්න කියලා ඉතින් සුද්ධි විස්තර ටිකක් ලියාගෙන ඉන්නවා අපි සුද්ධියම අහලා බලමු සිංගප්පූරුව තියෙන විශේෂ දේවල් මොනවද කියලා ඔව් පළවෙනි දේ තමයි සිංගප්පූර වල chewing gum තහනම් කරලා තියෙන්නේ ඉතින් හැබැයි මම දැක්කා තියෙනවා ෆාමසි එකකින් හරි ડોක්ටර් කෙනෙක්ගෙන් වගේ හරිනම් chewing gum ගන්න පුළුවන් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි අර ලංකාවේ chewing gum කනවා වගේ මෙහෙ chewing gum නීතියෙන් තහනම් කරලා තියෙන්නේ කියන්නේ කඩවලින් ගන්න බෑනේ ගන්න බෑ ඒක තමයි පළවෙනි ඉන්ටරෙස්ටිං ෆැක්ට් එක සිංගප්පූර ගැන ඒක නම් හැබැයි ගොඩක් අය දන්නවා දන්නවා ඊළඟට දෙවෙනි එක තමයි සිංගප්පූර වල ටැප් වෝටර් කියන අපේ සාමාන්‍යයෙන් ටැප් එකේ යන වතුර තියෙන්නේ ඒ වතුර සේෆ් ටු ඩ්‍රින්ක් يعني බීමට සුදුසු ජලය තියෙන්නේ තමයි يعني again ටැප්පෙන් වඩ කෙලින්ම කෝප්පේ අරගෙන වතුරක බොන්න පුළුවන් උණු කරන්නේ නැතුව අර අපි නම් පුරුදු වෙලා තියෙන්නේ උණු කරලා බොන්නනේ ලංකාවේ ඉන්න ඒ නිසා අපි නම් උණු කරලා බොන්නේ එහෙම නැතුව උනත් බොන්න පුළුවන් ඒ විදිහට ක්ලීන් කරලා තියෙන්නේ ටැප් වෝටර් ඊට පස්සේ මේක නම් ගොඩක් වැදගත් වෙයි ලෝකෙම්ම රජයේ නිලධාරීන්ගෙන් වැඩිම සැලරි එකක් ගන්න. ඕකේ. වැඩිම පඩියක් තියෙන්නේ PM ලීට්. ඒ කියන්නේ සිංගප්පූර් වල ප්‍රයිම මිනිස්ටර්ට දැන් නම් PM ලීට්. ඔව්. ඒ කියන්නේ මුළු ලෝකෙම්ම වැඩිම පඩියක් ගන්න රජයේ නිලධාරි සිංගප්පූරුවේ ප්‍රයිම මිනිස්ටර් නේද? ඔව් අගමැති. අගමැති. ඒ වගේම තමයි ඊළඟ එක තමයි චැංගි එයාපෝර්ට් එක ලෝකෙම හොඳම එයාපෝර්ට් වලින් එකක් තියෙන සිංගප්පූර් වලට. එතන චැංගි වලදී කියන විශේෂ දේවල් ටිකක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා ඇති සිංගප්පූර් කියන්නේ ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ වගේ පොඩි රටක්. කියන්නේ ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක වලින් පොඩිම දිස්ත්‍රික්කය තමයි කොළඹ දිස්ත්‍රික්කය. ඒ සයිස් වගේ කියලා තමයි කියන්නේ මුළු සිංගප්පූරුවම. ඉතින් ඒගොල්ලන්ට මුලින් ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකක් හදන්න ඉඩ තිබිලා නැහැ. ඊට පස්සේ මුහුද ගොඩ කරලා තමයි ලෑන්ඩ් එක හදාගෙන තියෙන්නේ. එහෙම හදලා කොහොම හරි ලෝකයේ හොඳම එයාපෝර්ට් එකක් විදිහට දැන් තියෙන චැංගි එයාපෝර්ට් එක. ඔයගොල්ලෝ අපේ වීඩියෝස් බලලා තියෙනවා නම් දකින්න ඇති. පළවෙනිම කියන්නේ උසම ඉන්ඩෝ වෝටර්ෆෝල් එක තියෙන්නේ ඒගොල්ලන්ට රේන් වෝටෙක්ස් එක. ඉතින් චැංගි එක එයාපෝර්ට් එකක් කිව්වට ඒකේ ස්විමින් පූල් එකක් තියෙනවා, මූවි තියටර් එකක් තියෙනවා, බටර්ෆ්ලයි ගාර්ඩන් එකක් තියෙනවා. අර ඒගොල්ලෝ හදලා තියෙන්නේ අපි දැන් ලේඕ එකකදී අපිට එපා වෙනවනේ ට්‍රාන්සිට් එකකදී ඉන්න ගියාම. අපි ට්‍රාන්සිට් සාමාන්‍යයෙන් පැය 14 15 ට්‍රාන්සිට් තියෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට අර ගොඩාක් කරන්න දේවල් තියෙන විදිහට තමයි ඒ එයාපෝර්ට් එක හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මම එක තැනක දැක්ක මේක සමහර වෙලාවට ෆ්ලයි කරලා නැති අය දැකලා ඇති. දැන් අපි මේ ෆ්ලයිට් එක يعني ප්ලේන් එකට නගින්න එයාපෝර්ට් එකේ ඉඳන් ප්ලේන් එකට නගින්න දැන් එතන ඉඩක් තියෙනවානේ. ඒකට බ්‍රිජ් එකක් හයි කරනවා. ඒකට කියන්නේ ස්කයි බ්‍රිජ් එක කියලා. ඒ බ්‍රිජ් එකත් ඉස්සලාම වතාවට ලෝකෙට අඳුන්වලා දීලා තියෙන්නේ චැංගි එයාපෝර්ට් එකෙන්. සමහර වෙලාවට يعني ඉස්සර නම් අර ෂටල් බස් එක ගිහිල්ලා වෙනම නැගලා යන්න ඕනේ. ලංකාවේ තාම يعني කටුනායක ලංකාවේ තාම يعني මේ දවස්වල ගොඩක් වෙලාවට ශ්‍රී ලංකන් එයාලයින් ෆ්ලයිට් එක ගියොත් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ බස් එකේ ගිහිල්ලා තමයි යන්න වෙන්නේ. අපිට මෙසම ඉන්දුනීෂාවේදීත් ඒක. ඔය ඒක වුණා. ඔව් එහෙම නැතුව අර මේ කෙලිම ප්ලේන් එකට නම් යන්නේ එයාපෝර්ට් එකේ නම් යන්නේ ඒ බ්‍රිජ් එක මුලින්ම හඳුන්වලා දීලා තියෙන්නේ චැංගි එයාපෝර්ට් එකේ. ඊළඟ ඉන්ටරෙස්ටිං ෆැක්ට් එක තමයි මේගොල්ලෝ හදනවා ගුඩ් මොස්කිටෝස්ලා. හරිද? ඒ කියන්නේ හොඳ මදුරුව. මේගොල්ලෝ මේ ඩෙංගි ෆීවර් එකට ගොඩාක් බයයි මේ කට්ටිය. ඉතින් මේ ඒ ඩෙංගි වෛරස් එක අරන් යන මදුරුවන්ව නැති කරන්න මේගොල්ලෝ හදනවා වෙනම මදුරුව වර්ගයක්, හොඳ මදුරුව වර්ගයක්. ඒගොල්ලෝ කරන්නේ අර ඩෙංගි මේ වෛරස් එක තියෙන මදුරුවත් එක්ක මේට් කරලා මේට් වෙලා අර ඒගොල්ලන්ගේ ඊළඟ ජෙනරේෂන් එක හදන්න දෙන්නේ නැහැ. බේබිස්ස හදන්න දෙන්නේ නැතුව අර එතකොට ඩෙංගි වෛරස් එක තියෙන මොස්කිටෝස්ලා අඩු වෙලා යනවනේ. අන්න එහෙම කරනවා සිංගප්පූර් වල. ඊළඟ එක තමයි සිංගප්පූර් වල තමන්ටම කියලා වාහනයක් කියන්නේ ඩ්‍රයිව් කරන්න හරිම එක්ස්පෙන්සිව්. ඒ කියන්නේ මේගොල්ලෝ එන්කරේජ් කරන්නේ නැහැ
පර්සනල් වෙහිකල් එකක් ගන්න කියලා. මොකද පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හොඳටම හොඳයි. දැන් අපිට උනත් මෙහි ඉන්නකොට තේරෙනවා මුළු ජීවිත කාලෙම උනත් Tamanට වාහනයක් නැතුව ඉන්න පුළුවන් විදිහට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් අර Tamanට වාහනයක් ගන්න එක අඩු කරන්න ඕන නිසා මේගොල්ලෝ ඒකට ලොකු ටැක්ස් එකක් ගහනවා. ටැක්ස් එකක් ගන්න. ලොකු රෝඩ් ටැක්ස් එකක් තියෙනවා. ඒක මම අර යාළුවෙක්ගෙන් අහුවා. එයා මේ ළඟදී කාර් එකක් ගන්න ගියා. එතකොට එයා කිව්වේ ඒක සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඉන්ජින් කැපැසිටි එකත් එක්ක ලංකාව වගේම තමයි ඉන්ජින් කැපැසිටි එකත් එක්ක තමයි මේ ටැක්ස් එකේ වැලියු එක වෙනස් වෙන්නේ කියලා. අනිත් එක ඒක ඉෂුව කරද්දී අවුරුදු 10කට ඉෂුව කරන්නේ. ඉතින් ඒක අවුරුද්දෙන් අවුරුද්දට ඒ වැලියු එක අඩු වෙනවා. ඉතින් කාර් එක ඔයා ඊළඟට විකුණද්දී අර ගාන ටොප් අප් කරන්න ඕනි කියලා තමයි එයා මට කිව්වේ. ඒ කියන්නේ තේරුමක් නැතුව ලොකු වියදමක් කරන්න වෙනවා. 10000ක් 14000ක් අන්න ඒ වගේ ලොකු ගාණක් එවන්න වෙනවා ඔය ඒ ටැක්ස් එක. ඒ රෝඩ් ටැක්ස් එක. ඒ වගේම තමයි මේ මම තව දැක්ක මේ Singapore ඇතුලේ තියෙන කාස් ගාන එකල වැඩි කරන්නේ නැහැ කියලා. ඒක අර මේ කියන්නේ එකම ගානක් තියාගන්නවා කියලා තමයි තිබ්බේ. අර දැන් අපේ එන්නේ වාහන වැඩි කරොත් එහෙම ලොකු ට්‍රැෆික් එකක් හැදෙනවානේ. ඒක නිසා වෙන්න ඇති අර මුළු රටටම තියෙන කාස් ගාන එකම ගානක් තියාගන්න තමයි ඒගොල්ලෝ ට්‍රයි කරන්නේ කියලා. ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හොඳටම හොඳ නිසා තමන්ටම කියලා මෙහෙ වාහනයක් ඕන වෙන්නේ නැහැ. මොකද ඒක සමාන කරලා ඒගොල්ලෝ අඩු ඒක ප්‍රමාණයකට තියාගන්න හදනවා ඇත්තේ. මොකද මැලේෂියාවෙත් ගොඩක් කාලකට වාහන එනවා. ඒ කියන්නේ ලෑන්ඩ් බෝඩ් එක ක්‍රොස් කරලා එන වාහන තියෙනවා. ඉතින් ඒවත් එක ලොකු ට්‍රැෆික් එකක් එන්න පුළුවන් හින්දා තමයි ඒගොල්ලෝ ඒ විදිහට අඩු කරලා ඇත්තේ කියලා මට හිතෙන්නේ. ඊළඟ එක තමයි මෙහෙ මිලිටරි සර්විස් එක මැන්ඩටරි මේ රටේ පිරිමි අයට අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. අවුරුදු දෙකක මිලිටරි සර්විස් එකට හැමෝම යන්න ඕනේ නේද? හැමෝම යන්න ඕනේ. හැමෝම කියන්නේ Singaporeans. Singaporeans ලා කියන්නේ ඔයා Singapore citizen කෙනෙක් නා අවුරුදු 18 කලින් ඔයා Singapore citizen වුණොත් එහෙම ඔයාට ඒකට යන්න වෙනවා. ඒ කියන්නේ මිලිටරි සර්විස් එකට යන්න වෙනවා. ඒ වගේම මට හිතෙන්නේ මම දන්න විදිහට 40 වෙනකන් හැම අවුරුද්දෙම ඒගොල්ලෝ යන්න ඕනේ සර්විස් එකට යන්න ඕනේ. එතකොට සති දෙකක් හරි 7-3ක් හරි ඒගොල්ලෝ ගිහිල්ලා ඒකට මේ කියන්නේ ඔෆිස් එකකින් අපි කියන්නේ හිතන්නකෝ ඔයා දැන් construction site engineer කෙනෙක් හරි විදිහට වැඩ කරනවා නම් ඔයාට එතකොට ඔෆිස් එකකින් ඔයාට නිවාඩු දෙනවා. ඒ සති දෙක හරි සති තුන හරි ගිහිල්ලා සර්විස් එක කරලා එන්න. ඉතින් ගොඩක් කාලකට කට්ටිය ඒක මෙහෙනම් කට්ටිය නිවාඩුකට යනවා කියලා තමයි යන්නේ. ඒ කියන්නේ අවුරුදු 40 වෙනකල් ඔයා ඒකට යන්න ඕනේ. අවුරුදු කියන්නේ මේ Singaporean කෙනෙක් නම් ඔයා මිලිටරි සර්විස් එක කරන්නත් ඕනේ. ඕනේ. අවුරුදු 18 කලින් ඔයා පුරවැසිභාවය ගත්තොත් Singapore ඔයා ඒකට eligible වෙනවා. එතකොට ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා මිලිටරි සර්විස් එක කරන්න ඕනේ. Singapore වල සිටිසන් කෙනෙක් වෙන්න ඉන්නවා නම් වැදගත්ම දෙයක් තමයි මම මේ කියන්න හදන්නේ. ලෝකයේ දෙවෙනියට powerfulම passport එක තියෙන්නේ Singapore වලට. ඒගොල්ලන්ට රටවල් 193කට යන්න පුළුවන් visa on arrival හරි visa free හරි access එකක් ඒගොල්ලන්ට තියෙන. ඒ කියන්නේ visa නැතුව යන්න පුළුවන්. පළවෙනි එක තමයි Japan. දෙවෙනි එක තමයි Singapore passport. ඉතින් වා මෙහෙ සිටිසන් ගන්නවා කියන්නේ ඔයාට ලෝකෙ වටේ යන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. හැබැයි ඔයාට dual citizenship තියාගන්න බෑ. අන්න ඔව්. ඒක දැන් වෙන රටවල dual citizenship දෙනවානේ. ඔයාට ලංකාවේ මෙහෙ තියාගන්න බෑ. ඔයා citizenship ගන්නව නම් Singapore වල විතරමයි ඔයාට තියෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි මේක මේ population එක නෙමෙයි population density. ඒ කියන්නේ ජනගහන ඝනත්වය. ඒ කියන්නේ එක land area එකට ඉන්න මිනිස්සු ප්‍රමාණය. කිලෝමීටර් එකකට ඉන්න මිනිස්සු ප්‍රමාණය, ඒ කියන්නේ වර්ග කිලෝමීටරයකට ඉන්න මිනිස්සු ප්‍රමාණය වැඩිම රටවල් වලින් එකක්. මේක population එක නෙමෙයි. මොකද චයිනා, ඉන්දියා වගේ ගත්තොත් එහෙම population එක ගොඩක් වැඩි ඉන්නේ. මෙහි අර එක වර්ග කිලෝමීටරයකට ඉන්න මිනිස්සු ප්‍රමාණය වැඩිම රටවල් පහෙන් එකක්. එක වර්ග කිලෝමීටරයකට මිනිස්සු 8000ක් විතර ඉන්නවා කියලා තමයි කියන්නේ. ඔගොල්ලෝ ඉතින් අපේ වීඩියෝස් බලනවා නම් දන්නවා ඇති එළියට ගියාම බ්ලොග් කරන්න බෑ. හැම තැනම මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ ගොඩාක් ලොක් ප්‍රවුඩඩ්. ඉතින් ඒ කියන්නේ ගොඩක් කාලවලට ඒගොල්ලෝ අර පබ්ලික් තැන් වල වීඩියෝ කරන්නත් එපා කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රයිවසි එක නැති වෙන හින්දා. ඒ කියන්නේ කැමරා එක ගන්න බෑ. හැම තැනම වටේ මිනිස්සු ඉන්නවා. ඉතින් ඒකත් පුංචි රටක්. මිනිස්සු ගොඩාක් ඉන්න පුංචි රටක්. ඒකත් Singapore ගැන ඔයගොල්ලෝ දැනගන්න ඉන්ට්‍රස්ටිං දෙයක්. ඊළඟ එක තමයි Singapore වල තමයි ඕපන් නයිට් සූ එකක් ඉස්සෙල්ලාම හදලා තියෙන්නේ. 1994 ඉස්සෙල්ලාම, ඒ කියන්නේ පළවෙනි නයිට් සූ එක
ඕපන් කරලා තියෙන්නේ සිංගප්පූර් වල. ඒ කියන්නේ මෙහෙ රැට යන්න පුළුවන් නයිට් සෆාරි කියලා කියන්නේ සත්තු බලන්න. අපි නම් ගිහිල්ලා නැහැ. අපි සූ එකට ගිහිල්ලත් නැහැ. බර්ඩ් පාක් එකට ගිහිල්ලත් නැහැ. මොකද අපි වැඩි සත්තුන්ට කැමති නැති නිසා. ඒ කියන්නේ සත්තු බලන්න යන්න කැමති නැති නිසා. ඒ කියන්නේ ලංකාවේ සූ එකට ගොඩක් තරවල අපි ගිහිල්ලා දෙනවා. ඉතින් ඒ හින්දා අපි මෙහෙ සූ එකට ගියේ නැහැ. මැලේසියාවේදී අපි බර්ඩ් පාක් එකට ගියා. ඔව්. ඉතින් ඕගොල්ලන් සිංගප්පූර් වල සූ එක බලන්න ආස නම් මීට් අප් ද ප්‍රී මයින් කියලා YouTube freedom ne oh minute after freedom kiyala youtube channel ekak tiyena ekalu video ekak kala tiyena bird park ekek karala thibba so ekek karala thibba ithin e videos balanna e kolan videos godak lassanai ithin okada api nan so ekade yawen ekak nathi ve ithin ohoma thamai singapore's night so ekak thamai lokem palaviniyatama රෑ බලන්න පුළුවන් සූ එකක් හදලා තියෙන සිංගප්පූර් වල. ඊළඟ එක තමයි ලෝකෙම්ම වේගෙම්ම ඇවිදින පදිකයන් ඉන්නේ සිංගප්පූර් වල. ඒ කියන්නේ ඒක අපිට නම් තේරෙනවා. මොකද හැමදැනකම මිනිස්සු දැන් අර ට්‍රේන් එකකින් ට්‍රේන් එකට මාරු වෙනකොට උනත් වේගින් ඇවිදින්නේ. දැන් මෙහි විශේෂ දෙයක් තමයි ඇත්තරම මේ කියන්නේ ට්‍රේන් ගොඩක් වෙලාවට හිතන්නකෝ අපිට ට්‍රේන් වලක් වෙලාවට විනාඩියෙන් විනාඩිය ගොඩක් වෙලාවට ට්‍රේන් තියෙනවා විනාඩිය විනාඩි දෙක අතර ට්‍රේන් තියෙනවා ඒනවාට සමහරක් වෙලාවට අපිත් දුවනවා අර විනාඩියෙන් ට්‍රේන් තියෙන ට්‍රේන් එක අල්ල ගන්න සමහරක් වෙලාවට ලංකාවේ අපි ගොඩක් වෙලාවට ඉන්නකොට සාමාන්‍යයෙන් විනාඩි 10 බස් එකකින් ඉස්සර විනාඩි 10ක් 15ක් හිටියත් අපිට ඒක ඇත්තට ගානක් අපි දැනෙන්නේ නැහැ ඒනවාට මේකේ කියන්නේ ආයි කියන්නේ ඒ විදිහට විනාඩියටත් දුවනවා දුවනවා ඒක අපි ඒ විදිහට ඒ කියන්නේ සමහර වෙලාවට ඒ ට්‍රේන් එක මිස් වුණාට තව විනාඩි විනාඩියෙන් එනවා විනාඩි දෙකකින් ගොඩක් දෙකකින් තුනකින් ට්‍රේන් එකක් එනවා ඒකයි දැන් අනිත් එක අපි මෙහෙ දැක්ක විශේෂ දෙයක් තමයි මේ එස්කලේටර් එකෙන් මිනිස්සු දුවනවා ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි එස්කලේටර් එකකදී එහෙම ඇවිදගෙන යන්නේ නැහනේ ඒකෙක් නැගලා යනවා බහැලා යන අය ඉන්නවා ඉතින් එස්කලේටර් එක ගියාට කියද්දි සුද්ධි ගියාදි මට මතක් වුණේ ඔයගොල්ලෝ මෙහෙ ඇවිල්ලා එස්කලේටර් එක යනවා නම් අනිවාර්යෙන් හිටගෙන යනවා නම් මමත පැත්තෙන් හිටගෙන යන්න ඕනි දකුණත පැත්තෙන් යන කට්ටිය ඇවිදින කට්ටිය ඇවිදගෙන යනවා ගොඩක් කලවට ඒක බ්ලොක් කරන්න බෑ ඒක සමහරවිට ඒක නීතියක් නෙමෙයි කියන අර එතික් එකක් වගේ හැදිලා තියෙන්නේ ආචාර ධර්මනේ ආචාර ධර්මයක් හැටියට වගේ හැදිලා තියෙන්නේ ඒක ඒ අර දුවන අයට ඉඩ තියන්න තමයි ඉඩ තියන්න ඕනි ඔව් ඒකෙන් දැන් අපි එක්ස්කලේටර් එක යනවා අපි වම් පැත්තේ හිටගෙන ඉන්න ඕනේ මොකද මේ පැත්තේ බ්ලොක් කරොත් අර ඉක්මනින් යන ඇට යන්න බෑනේ යන්න බෑනේ ඔව් ඒතර නගිද්දිත් බහිද්දි මේක ගොඩක් වෙලාවට shopping mall වල නෙමෙයි MRT ස්ටේෂන් වල තමයි මේක ගොඩක් දකින්න තියෙන්නේ මිනිස්සු එක්ස්කලේටර් එකේ ටක් ටක් ගාලා නැගලා යනවා ඉතින් ඒකත් අයියා කිව්වා වගේ අර ඔයා මෙහෙ travel කරන එක්කෙනෙක් නම් ඔයාට මේක අලුත් දෙයක් නේ කොයිම වෙලාවකවත් බ්ලොක් කරන්නේ නැතුව වම් පැත්තේ හිටගෙන ඉන්න එස්කලේටර් එක යනවනම් ඉතින් ලෝකෙම වේගයෙන්ම ඇවිදින පදිකයන් ඉන්නේ සිංගප්පූර් වල. ඔගොල්ලෝ අහලා ඇති සිංගප්පූර් කියන්නේ ගොඩක් සේෆ් කන්ට්‍රි එකක්. ඉතින් ඕනම එක්කෙනෙකුට ඇවිල්ලා තනියම වුණත් හැමදේම කරගන්න රැට වුණත් තනියම ඕනම තැනකට යන්න පුළුවන්. ආසියාවෙන් ගත්තාම අඩුම කරප්ෂන් එකක් තියෙන රට තමයි සිංගප්පූර් කියන්නේ. ඒ වගේම ලෝකෙන් පස්වෙනි තැනට තමයි ඉන්නේ ලීස් කරප්ෂන් තියෙන රටක් තමයි විදිහට තමයි සිංගප්පූර් සැලකෙන්නේ. ඉතින් අර ඕනම එක්කෙනෙකුට ආරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් විදිහට හැදුන රටක්. ඊළඟ ෆැක්ට් එක තමයි ලෝකේ තියෙන යුනිවර්සල් ස්ටුඩියෝස් 5යි. දැනට තියෙන යුනිවර්සල් ස්ටුඩියෝස් 5යි. ඒ 5න් එකක් සිංගප්පූර් වල තියෙනවා. ඉතින් අර මම කලින් කිව්වා වගේ පුංචි රටක් වුණාට අන්තිමට නැති දෙයක් නැහැ. ඉතින් ඒකත් විශේෂ දෙයක්. ලංකාවේ ඉඳන් එන එක්කෙනෙකුට දැන් ටෝකියෝ USA වගේ යනවට වඩා ළඟයි ටිකක් දුරයිනේ ඉතින් ඒත් ළඟ දුරයිනේ ලංකාවේ ඉඳන් Singapore වලට එනකොට ආවොත් අනිවාර්යයෙන්ම යන්න Singapore Universal Studio එකට. ඒ කියන්නේ ඒක තිබ්බා මේ Universal Studios වලින් පොඩිම Universal Studio එක තියෙන Singapore වල. ඉතින් පහෙන් එකක් තමයි Singapore වල තියෙන්නේ. අන්තිම එක මම කියන්න මේක ළඟේ කලර් ලයිට්ස් වල ඉන්නවා ස්මාර්ට් ග්‍රීන් මෑන් කෙනෙක්. ඒ කියන්නේ මේගොල්ලෝ හැමදේම ටෙක්නොලොජි එකත් එක්ක බැඳලා තියෙන නිසා වෙන්න ඇති. දැන් මම මෙයා ස්මාර්ට් කියලා කිව්වේ දැන් අපිට පාර ඒ කියන්නේ පණිද්දී අපිට වෙලාවක් දෙනවනේ. අපිට පුළුවන් මේ වෙලාව වැඩි කරගන්න. මෙහි තියෙන කන්සෙෂන් කාඩ් එකක් කියලා එකක්. ඒක ගන්න පුළුවන් මිලිටරි සර්විස් ඉන්න අයට, ස්ටුඩන්ට්ස්ලාට, සීනියර් සිටිසන්, ඩිසබිලිටිස් තියෙන අයට. ඉතින් ඔය කටියට මේ වගේ කාඩ් එකක් දෙනවා. ඒ කන්සෙෂන් කාඩ් එකෙන් පුළුවන් ඒක ට්‍රැෆික් ලයිට් එකට ටැප් කරාම එයා දැනගන්නවා මෙයාට සාමාන්‍ය වේගෙන් ඇවිදින්න බෑ. ඒ කියනවා
සිටිසන් සීනියර් සිටිසන් හරි ඩිසබිලිටී එකක් හරි කියන අපි දැන් වීල් චෙයාර් එක යන්නේ කෙනෙක් කියන එක නෝ ඉක්මනට යන්න බෑනේ යන්න බෑ වයසක කෙනෙකුට වුණත් සාමාන්‍ය කෙනෙක් වගේ වේගින් ඇවිදින්න බෑනේ එතකොට ට්‍රැෆික් ලයිට් එක එයාට වැඩිපුර වෙලාවක් දෙනවා ඉතින් ඒ ඇප් ඒක නිසා එයාට කියන්නේ ස්මාර්ට් ග්‍රීන් මෑන් කෙනෙක් තමයි මෙහි ඉන්නේ පොඩි පොඩි දේවල් කියලා හිතන්න පුළුවන් ඒ වුණාට ඉතින් ඒ හැම පොඩි දෙයක් ගැනම මේගොල්ලෝ හරියට හිතලා තියෙනවා ඉතින් ඒවා ඉතින් ඒ වගේ තමයි ඉතින් ඔයා Singapore වලට ආවත් ඔයා Singapore දිගටම ඉන්න හිතන් ඉන්නවා නම් ඉතින් ওই දේවල් ඔයාට ගොඩක් වැදගත් වෙයි ඉතින් අපි හිතනවා අපේ මේ වීඩියෝ එකෙන් උත්තර ගන්න පොඩි හරි වැදගත්කමක් එන්නේද කියලා පොඩි හරි අදහසක් එන්නේද Singapore ගැන කියලා ඉතින් අපේ වීඩියෝස් ගොඩක් කට්ටිය බලලා තිබ්බා අපේ වීඩියෝස් බලනකොට ගොඩාක් thank you අපි ගිහින් එන්නම් bye bye